ජයග්‍රහණයෙන් පස්සේ මේ රටේ තමුන්නාන්සේලාට වග කියන රජයක් අපි බිහි කරනවා. වැඩ කරන රජයක් අපි බිහි කරනවා. ප්‍රතිඵල ගෙනෙන රජයක් තමුන්නාන්සේලාට විනිවිද පෙනෙන රජයක් අපි තමුන්නාන්සේලා වෙනුවෙන් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන පළාත් පාලන ආයතන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම අංගය මේවා අපේ කාලේ තාමත්ම බලවත් වෙලා තිබුණා. පළාත් පාලන ආයතරහ තමයි තමුන්නාන්සේලා ගමේ ප්‍රශ්න විශේෂයෙන්ම තුවරගෙන ඒවා රජයට දැනුම් දීලා ඒවා ක්‍රියාත්මක කරන්න. නමුත් අද අපි දන්නවා පළාත් පාලන ආයතනවලට මේ රජය අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේ නැහැ. නමුත් අපේ කාලේ ඒවට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීලා මේ පළාත් පාලන ආයතන ශක්තිමත් කරා. අපි නැවතත් මේ පළාත් පාලන ආයතන ශක්තිමත් කළා ප්‍රජාතන්ත්‍රවාදය අපි තහවුරු කරන්නට ඕනේ. ඒ වගේමයි තමුන්නාන්සේලා දන්නවා එදා අපේ රජය මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය අවසන් කළාට පස්සේ මේ රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය අපි ආරක්ෂක සැලැස්මවල් අපි යොදලා තිබුණා. අපි ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වයක් දුන්නෝ අය. එදා මේ රටේ නිදහස ලබා දුන්නු ඒ රණවිරුවන් ත්‍රිවිධ හමුදාවේ පොලිසිය රණවිරුවන් වගේම සිවිල් ආරක්ෂක බලකාය රණවිරුවන් සියලුම බුද්ධිංශ පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ බුද්ධිංශ මේවා එකතු කළා. අපි නැවතත් මේ රටේ ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට අපි හොඳ ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. ඒක හින්දා තමයි අපේ කාලය තුල නැවතත් කිසිම ත්‍රස්තවාදී සිද්ධියක් ඇති නොවන්නට අපි වග බලා ගත්තේ. ඒ වගේම අපි මේ පළාත් සංවර්ධනය කළා. ත්‍රිවිධ හමුදාවට බාර වුණු ත්‍රස්තවාදීන්ව අපි පුනරුත්ථාපනය කළා. සමාජගත කළා. ඔවුන්ට රැකියාවන් පවා අපි ලබා දුන්නා. අපි මේ පැහැදිලි ප්‍රතිපත්තියක් අපිට තිබුණා. ඒ පළාත් නැවතත් ත්‍රස්තවාදයක් ඇති නොවන්නට වැඩ කරන්නට. නමුත් ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම අවබෝධයක් නැති ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් නොදුන්නු ඒ වගේම විදේශීය බලවේගවලට යටවෙලා අපේ නිදහස ලබා දුන්නු රණවිරුවන්ව ජාත්‍යන්තර අධිකරණවලට ගෙනියන්නට සම්මුතිය අත්සන් කරපු මේ රජය ඒ වගේම රණවිරුවන්ට විරුද්ධව ක්‍රියා කරන රාජ්‍ය නොවන සමහර සංවිධානවල බලපෑම් වලට යට වුණු ඇමති මණ්ඩලයක් ඉන්න මේ රජය එදා අපි ස්ථාපිත කරපු ආරක්ෂක වැඩපිළිවෙල නවතලා දැම්මා. අපි එදා අන්තවාදී ත්‍රස්තවාදයේ නැවත පැන නගින්න නැති වෙන්න ඒවා විමර්ශනය කරන්න විශේෂ ඒකකයක් ඇති කළා. අපි නිලධාරීන්ව පුහුණු කළා. නමුත් මේ රජය ආවට පස්සේ ඒ සම්පූර්ණයෙන්ම ඒවා පණ කරා. ඒ නිලධාරීන්ව වෙනත් අනතුරු වලට මාරු කරලා යවුවා. මේ හින්දා තමයි නැවතත් පාස්කු දිනේ බෝම්බ පුපුරන්න පටන් ගත්තේ. මේවට මේ රජයේ සෑම දිනෙකම ඇමති මණ්ඩලය වග කියන්නට ඕනේ. නමුත් ඒ වගකීමත් මගහැරලා නිලධාරීන් පිට පටවන්නට සූදානම් වෙනවා. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා අපි ත්‍රස්තවාදය අවසන් කළා. ඉතිහාසයේ නොවිවිරු අයුරු විශාල සංවර්ධනයක් ඇති කරා. මේ කාපට් පාරවල් අධිවේගී මාර්ග ගුවන් තොටුපළවල් වරාය ඒ වගේම හොඳ නගර සංවර්ධනය කළා. මේ රජය බලයට ආවට පස්සේ එදා ආරම්භ කරපු සංවර්ධන ව්‍යාපෘති නතර කරා. මෙන්න මේකින්ද තමයි ආර්ථිකය කඩා වැටෙන්නට ආරම්භ කළේ. ඒ ව්‍යාපෘති හා සම්බන්ධ වෙච්ච ව්‍යාපාර ඒවා සියල්ලක්ම කඩා වැටුණා. ඒවායේ
රැකියා කරපු ලක්ෂ 4ක පමණ ඍජුවම ඔවුන්ගේ රැකියා නැති වෙලා ගියා. මෙන්න මේ වගේ අදූරදර්ශී හුදෙක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමච්චලයට පත් කරන්නටම ඒ කරපු වැඩ නිසා මේ රටම ආර්ථිකෙම කඩා වැටෙන්න පටන් ගත්තා. මේ අය ළඟ ආර්ථිකේ ගොඩ ගැනීම සඳහා කිසිම ප්‍රතිපත්තියක් සැලසුමක් නැහැ. ඒ වගේම ඔවුන්ට ඒවා ක්‍රියාත්මක කරන්නට පුළුවන් කණ්ඩායමකුත් නැහැ. අපි තමුන්නාන්සේලාට පැහැදිලි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කරනවා. ජනතා කේන්ද්‍ර කරගෙන සමාජයේ සෑම ජන කොටසක්ම සංවර්ධනය වන අයුරු අපි අපේ ජනතා කේන්ද්‍රීය ආර්ථික වැඩසටහන ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ සංස්කෘතියත් හා බැඳුණු කෘෂි කර්මාන්තය, ඒ වගේම වැවිලි කර්මාන්තය, කිරි කර්මාන්තය, මේවාට මේ රජයේ කිසිම සැලකිල්ලක් දැක්වුවේ නැහැ. විශේෂයෙන්ම විදේශීය උපදේශකයන්ගේ උපදේශ මත යපුණු මේ රජය කෘෂි කර්මාන්තය පූර්ණව අමතක කරා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලබා දුන්නු ඒ පොහොර සානාධාරය නැවතුණා. ඒ වගේම වැවිලි කර්මාන්තය පිළිබඳ කිසිම තැකීමක් නැතුව පිටරටවලින් ගුණාත්මකභාවයෙන් අඩු තේ, ගම්මිරිස්, කරුංකා මේවා මෙරටට ගෙනල්ලා නැවත ප්‍රතිඅපනයනය කරන්නට පටන් ගත්ත නිසා අපේ වැවිලි කර්මාන්තය කඩා වැටුණා. අපි කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශේෂයෙන්ම ගොවියා නගා සිටුවීම සඳහා, ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළට ගේනීම සඳහා පැහැදිලි සහන රැසක් අපි එදා ඉදිරිපත් කරා අනුරාධපුර රැලියේදී. අපි මේවා ඉදිරිපත් කළේ යම් අරමුණක් ඇතුව. අපේ රට අපි ආහාරයෙන් ස්වම්පෝෂිත විය යුතුයි. ආහාර සුරක්ෂිතභාවය අපි තහවුරු කරගන්නට ඕන. අපිට පුළුවන්කමක් නැහැ පිටරටින් යැපෙන්නට. වගේ ගොවියා අපි ජීවත් කරන්නට ඕන. මේ රටේ තවමත් තුනෙන් එකක් කෘෂි කර්මාන්තය මතයි යැපෙන්නේ. ඒ නිසා අපි තමුන්නාන්සේලාට පෝර සානාධාරය නොමිලේ ලබා දෙනවයි කියන එක අපි දා පොරොන්දු වුණා. එපමණක් නෙවෙයි, ගොවියා වෙනුවෙන් අපි ඔවුන්ගේ ගොවි ණය කපා හරිනවයි කියන එකත් අපි දා පොරොන්දු වුණා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.